वाला आशा इधर टॉप काटते का इकमनी में मूल गोदार या क्लबा करने इतने को हम दापी इकमनी में टॉप पे के मूल गोदार करने के लब बाल मुंदे को हम दापी वैली पोल वैली क्या ने बोर लो पोल्ले ले मीडिया के ना पी गोदार दूर ठहर दाने इतने वाला तो इकमनी में मूल करना होने ना इकमनी में वैली प्रमाण एक मूल मूल लेकर देकर ने वे पोट्टे के पीरेंड में मूल इकमनी गांडे ना अपी एक अटा तावा මේ වගේ සියුම් වැලි ටිකකුත් එකතු කර ගන්න ඕනේ. සියුම් වැලි වැඩිපුර ටිකක් එකතු කරගත්තාම කියන්නේ බොරළු පොල්ලෙලි වලට අමතරව සියුම් වැලි ටිකකුත් මේ විදිහට එකතු කරගෙන අපි මීඩියාක සකස් කරගත්තොත් ඔයාලට ඉක්මනින්ම පොට් එක පිරෙන්න මුල් ලබා ගන්න පුළුවන් අපි කට් කරන උඩ කොටසේ. ඉතින් මේ මීඩියා එක පෙන්වන්න තමයි ඔයාලට අද මම වීඩියෝ එක ගෙනාවේ. ඒ ගමන් ඕගොල්ලන්ට තවත් අලුත් කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවනම් කොහොමද ගහක් කට් කරගන්නේ කියලා මම සරලව පෙන්වන්නම්. මම කට් කරගන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකක් කරපු නිසා පොඩ්ඩක් සරලව අලුත් කෙනෙකුට බලා ගන්න විදිහට මම ඔයාලට අද පෙන්නනවා. ඉතින් අපි කට් කරන්න ගන්න පැලය හොඳින් මුල් තියෙන පැලයක් වුණොත් තමයි අපට සාර්ථක උඩ කොටස මැරෙන්නේ නැති වෙන්න ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ මුල් තියෙන පැලයක් අරගෙන අපිට උඩ කොටසට මුල් වගේම යට කොටසටත් කොළ 1ක් 2ක් 3ක් ඉතුරු වෙන්න අපි ගහ කට් කරගන්න ඕනේ. කට් කරද්දී අපිට කොළ මුල් හැපෙන්නේ නැති විදියට කටරයක් හරි පිහියක් චූටි හිණි මොට පිහියක් නැතුව හොඳට සියුම් කැපෙන පිහියකින් මේ විදියට ඔයගොල්ලන්ට කඳ වෙන් කරගෙන ඒ වෙන් කරපු තල දෙකේම වෙන් කරපු කොටස් දෙකේම දිලිර නාසකය කැප්ටාන් වගේ දෙයක් හෝ අඟුරු පේස්ට් එකක් හෝ ක්යූටෙක්ස් හෝ සමහර අය ලක් කර ගන්න මොනා හරි දෙයකින් අපිට වතුර යන්නේ නැති වෙන්න දිලිර නාසකයක් හෝ යොදා ගන්න අවශ්‍යයි. මේ විදියට අපි කට් කරගත්තාම අපිට වතුර ගිහිල්ලා දිලිර නාසකයේ යෙදීමෙන් අපිට විස බීජ අනේක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ලැක්කර් කියුටෙක්ස් ගන්න වැහි කාලයක් වගේ නම් වතුර ගිහිල්ලා අපිට පැල කුණු වෙන එක වළක්වා ගන්න පුළුවන් නිසා. ඉතින් අපි යට කොටසට අපි කපන හැම වෙලේකම ඔස්මකොට් දාලා මීඩියා ටිකක් එකතු කරගන්න ඕනේ අපිට ඒකෙන් පැල ලබා ගන්න අවශ්‍ය නිසා. මේ විදිහට අපි තුනෙන් එකක් තුනෙන් දෙකක් මීඩියා දාගෙන ඔස්මකොට් දාගෙන මේ ආකාරයට තමයි පැලේ ඉඳවගන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට මීඩියා එකට පිටි වැලි ටිකක් එකතු කරලා බලන්න ඔයාලට අලුත් වෙනසක් වෙයි. ඉක්මනින්ම මොල් දාලා ඔයාලගේ පැලේ ඉක්මනින්ම ලොකු කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.